හැමදාමත් අපි පුරවැසියෝ විදිහට මේ රටේ අපට තිබුණ ලස්සන බලාපොරොත්තු ටිකක් අපට තිබුණ අපේක්ෂාවන් ටිකක් අපි හිතුවා අපි පත් කරන ආණ්ඩුව එහෙම නැත්නම් අපි පත් කරන නායකයෝ අපේ දරුවාගේ අනාගතය ගොඩනගයි එහෙම නැත්නම් අපේ දරුවන්ගේ ළමාවිය සුරක්ෂිත කරලා දෙයි මේ රටේ තරුණයින්ගේ යෞවනවිය ලස්සනට ගත කරන්න පුළුවන් වටපිටාවක් අපට හදලා දෙයි අපේ වැඩිහිටියන්ගේ විශ්‍රාම ජීවිතය සුවපහසුව ගත කරන්න පුළුවන් වටපිටාවක් අපට හදලා දෙයි කියලා බලාපොරොත්තුවක් සහ දරුවගේ කෑම වේල දරුවගේ අධ්‍යාපනය තරුණයාගේ රැකියාව විශ්‍රාමිකයාගේ විශ්‍රාම දිවි ආදී වශයෙන් විශාල බලාපොරොත්තු රාශියක් පොදි බැඳගෙන තමයි අපි අපේ දේශපාලන ඉතිහාසයේ පුරාවටම මේ පත් කරමු මිනිස්සු පත් කරලා තියෙන්නේ සෑම මැතිවරණයකදීම අපි ගහපු කතරේ ගහලා තියෙන්නේ හැබැයි ඒ කතරේට ඉතිහාසයේ ඌ අසාධාරණයට එනහිව තමයි පහුගිය 2022 අවුරුද්දේ මෙරටේ පුරවැසියෝ පාරට බැස්සේ ඒ අර්බුදයේ උච්චතම අවස්ථාවට ආවා මෙරටේ මිනිස්සු පාරේ පෝලිං වල ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල දුක් විඳින්න පටන් ගත්තා මිනිස්සු පෝලිං වල මැරිලා වැටෙන්න පටන් ගත්තා නේද ලෙඩ්ඩු ලෙඩනම් වල වැවුලන්න පටන් ගත්තා බෙහෙත් ටික නැතුව ඉතින් ඒ මොහොතේ මෙරටේ ජනාධිපතිවරයෙක් පත් කරගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ මෙරටේ මිනිසුන්ගේ 69 ලක්ෂයක් ඡන්ද දීලා පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් දීලා ඒ මොහොතේ මෙරටේ තරුණයින්ට විශේෂයෙන් අපේක්ෂාවක් තිබුණා අපි පත් කරන්න යන නායකයා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරයි මෙරටේ ජන ජීවිතය සුරක්ෂිත කරයි කියලා නමුත් ඒ මොහොතේ පත් කරපු නායකයා මෙරටේ මිනිසුන්ගේ අභිලාෂයන් අමුමමේ පාවා දුන්නා අපේක්ෂාවන් අමුමමේ පාවා දුන්නා ඒදා ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වුණු තරුණයෝ තාප්පෝල චිත්‍ර ඇදපු තරුණයෝ පුරන් කුඹුරු අස්වදපු තරුණයෝ මේරට දාලා ගියා ඒ වගේම තමයි ඒ අවස්ථාවේ ඒ ඔහුගේ ජයග්‍රහණය වෙනින් පෙනී හිටපු කිසිවක් කරගියා ගන්න බැරි වුණු තරුණයෝ මෙරටේ කාන්තාවෝ නේද දරුවෝ වඩාගත් අම්මලා වැඩි හිටියෝ ගෝල් ෆේස් එකට ආවා පාරට ආවා අවසානයේ 69 ලක්ෂ ඡන්ද දීලා පත් කරගත්ත නායකයෙක්ව ගහලා එලෙව්වා මේ රටින් පළවෑ හැරියා දුරෙන් ඒ අරගලයට පසුව පැවති ජනාධිපතිවරණේ ජනාධිපතිවරයා තමයි අරුණ කුමාර දිසා නායක සහෝදරයා ඒකයි අපි කියන්නේ අරුණ කුමාර දිසා නායක සහෝදරයා කියලා කියන්නේ අරගලයේ අපේක්ෂාව අරගලයේ අපේක්ෂාව ඒ වගේම තමයි ඒ ලැබූ ජයග්‍රහණය වගේම අපි මේ ලැබූ ජය කොතෙක්කල් අපි පවත්වා ගන්නවද එහෙම නැත්නම් මේ කොච්චර අපි නඩත්තු කරනවද එහෙම නැත්නම් අපි වෙනස් කරන ලද සංස්කෘතිය අපි වෙනස් කරන ලද දේශපාලන සංස්කෘතිය කොයිතරම් කාලයක් අපි මේ රටේ පවත්වාගෙන යනවද කියන එක තීරණය වෙන්නේ මේ ලැබෙන මැතිවරණේ අපි මේ ජනාධිපතිවරණයේ වෙනස් කරා මේ රටේ දේශපාලන සංස්කෘතිය ඔබ දන්නවා අපි දන්නවා මේ පැතිවල දේශපාලනය කරපු මිනිස්සු තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරා දේශපාලන බලය පාවිච්චි කරලා රාජ්‍ය සේවකයෝ තමන්ගේ දේශපාලනට යොදව ගත්තා නේද අවියායුධ අතරරණ දේශපාලනය කරා චණ්ඩිකමින් දේශපාලනය කරා මිනිස්සු මැරුවා ඡන්ද බලවල වලට පැන්නා උඩට වෙඩි දීලා මිනිස්සු එලෙව්වා බෝම්බ ගැහුවා ඡන්ද පෙට්ටි හොරකම් කරා ඒවට කළු තෙල්වක් කරා සමහර වෙලාවට ඒවා ගිනි තිබ්බා හොර ඡන්ද දැම්මා එහෙමයි ඒගොල්ලෝ පැතිවරණ කරේ සහ අපි මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරලා තියෙනවා අපිට අග්‍රාමාත්‍යවරයෙක් ඉන්නවා අපිට ආණ්ඩුවක් තියෙනවා පොඩි වුණත් තුන් දෙනයි තමයි හැබැයි ආණ්ඩුවක් තියෙනවා ඒ ආණ්ඩුවේ අය තමයි ඒ අපි බලයට පත් කරපු අපේක්ෂකයා අපේ පක්ෂය කෙනෙක් අපේ පක්ෂය මේ වෙලාවේ ආණ්ඩු කරන්නේ ඒ පක්ෂයේ නියෝජිත තමයි අද මෙතන මැතිවරණ ඉදිරිපත් වෙලා ඉන්නේ අද බැරි වෙලාවත් අනුර කුමාර දිසානායක සහෝදරයා මෙරට ජනාධිපති නොවි වෙන කෙනෙක් ජනාධිපති වුණා නම් නාමල් රාජපක්ෂ වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් මෙරට ජනාධිපති වෙලා හිටියා නම් අද ඔවුන්ගේ රැස්වීමක් නම් මෙතන තියෙන්නේ මේ රැස්වීම මෙහෙම එකක් වෙයිද ඔබටම ඔබේ නිදහසේ ඔබට හිතලා මෙතෙන් එන්න පුළුවන්ද එහෙම නැත්නම් ඔබ බලහත්කාරයෙන් මෙතෙන් රැගෙන යනවාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් අපි දන්නවා මැතිවරණ වලදී ඔවුන්ට රාජ්‍ය බලය තිබුණොත් ඔවුන් ආණ්ඩුවේ දේපල ධනය මේ මැතිවරණ සඳහා පාවිච්චි කරනවා විශේෂයෙන් මේ වෙලාවේ ඔවුන් නම් ආණ්ඩුව කරන්නේ ඒ රාජ්‍ය දේපල ඒ වාහන හතරක් පහක් අරගෙන සමහර වෙලාවට හතක් අටක් අරගෙන මේ පාරවල් වල බැකප් වෙහිකල්ස් තියාගෙන පොලිසිය හමුදාව මැතිවරණ රාජකාරිය සඳහා පාවිච්චි කරනවා රාජ්‍ය සේවකයෝ පාවිච්චි කරනවා ආණ්ඩුවේ සල්ලි වලින් වාහනේ තෙල් ටික ගහ ගන්නවා අද මෙතන සෙනග ගේන්නේ එහෙමනම් ගමේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සයාගේ අස්සසුම කපනවා කියලා බය කරලා සමෘද්ධිය කපනවා කියලා බය කරලා අද රැස්වීම දිනනවා නම් ඊයේ රෑ ගමට එන්නේ ඇවිල්ලා ගමේ කොල්ල ටිකට බොන්න දෙනවා පෝස්ටර්ස් ගස්සනවා බලහත්කාරයෙන් මේ වැඩේ කරනවා අපිට හොඳ අත්දැකීමක් තියෙනවා ගෝල් ෆේස් එකේ මැයි 9 වෙනිදා අපට පහර දෙන්න පොහට්ටුවේ මැරෙව ආවා. ඒ වෙලාවේ අපට ආදරය දක්වපු ඒ කොළඹවට හිටු මිනිස්සු ඒ මැරෙයින්ට ගහලා පැන්නුවා. අපි ඒ සිදුවුණු දේ
හොඳයි කියලා අපි කියන්නේ නැහැ. ඒක සාහසිකයි තමයි. නමුත් අපිට පහර දෙන්න ආපු මැරයෝ මර්ධනය කරේ අපට ආදරය කරපු මිනිස්සු ඒ මැරයින්ට ගහලා පන්නලා. ඒ ගුටි කන වෙලාවේ අපට ගහන්න ආපු මිනිස්සු අඬලා තිබුණා අනේ බුදු මහත්තයෝ ගහන්න එපා අස්ස සුබ කපනවා කියලා සමෘද්ධිය කපනවා කියලා අරන් ආවේ බය කරලා අරන් ආවේ කියලා. ඒ මොහොතේ ඒගොල්ල ඒ වෙලාවෙත් බිල්ලට දුන්නා උන්ගේ පාක්ෂිකයෝ. නමුත් අපි ඉතාම සාධාරණව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව ශිෂ්ට සම්පන්නව මේ දේශපාලන සංස්කෘතියක් මේ රට තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරා. අද ඒ සංස්කෘතිය මේ රට ඇති කරලා තියෙනවා. ජනාධිපතිවරයෙන් පස්සේ ඔබ දන්නවා කිසිම විදියක ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ රටේ වාර්තා වුණේ නැහැ. ජනාධිපතිවරණේ දවසේ වෙන්න පුළුවන්, ඊට කලින් මැතිවරණ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ඉතාම සාමකාමීව පැවැත්වුණු මැතිවරණයක්. අද ලෝකයේක විශ්වාස කරනවා, මේ රටේ මිනිස්සු ඒක විශ්වාස කරනවා. ඇයි ඒක එහෙම වුණේ? නිකමටවත් අපි නොවි දිරන්නේ වෙන කෙනෙක් කියලා පොඩි ඡායා මාත්‍රයක් හරි එහෙම නැත්නම් සේයාවක් හරි ඒගොල්ලෝ දැනුණා නම් ওই මැතිවරණ ඔහොම එකක් වෙන්නේ නැහැ. ඉතින් බලහත්කාරය තියෙනවා, ප්‍රචණ්ඩත්වය තියෙනවා. මැතිවරණ දවසේ කියලා කියන්නේ ඉතාම ප්‍රචණ්ඩකාරී මැතිවරණයක් බවට ඒක පත් වෙනවා. මැතිවරණ පස්ස දවසේ කියලා කියන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙන දවසක්. නමුත් ඉතාම සාමකාමීව ওই මැතිවරණේ ජයග්‍රහණය අපි සැමරුවා. කිසිදු විරුද්ධ පාක්ෂිකවරු වචනකින්වත් හිතරි දෙන්න අපි දුන්නේ නැහැ. අද ඒක නිසා ඒක තේරුම් ගත්ත පිරිස් ඒ මොහොතේ අපි නොවේ වෙන දේශපාලන පක්ෂ තෝරාගෙන හිටපු මිනිස්සු ඒ මොහොතේ අපි දන්නවා ඒ මොහොතේ මේ මිනිස්සුන්ට තිබුණා හේතු වෙන වෙන දේශපාලන පක්ෂ තෝරගන්න. මොකද ඒගොල්ලෝගේ දේශපාලන වේදිකාවල ප්‍රධාන මාතෘකාව බවට පත් කරා ආපෞසරයක් ආගම. ඔබ දන්නවා මෙතන මුස්ලිම් සහෝදර සහෝදරි රාශියක් මෙතන ඉන්නවා. ඔය ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙන්න ඒගොල්ලෝ විවිධ විදිහට මේ රටේ ජාතිවාදය ඇවිලුවා නේද? විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය අවුස්සලා ඒගොල්ලෝ දේශපාලනය කරා නේද? ඒ වටම ලෑස්වෙත් මාධ්‍ය නාලිකා කීපයක් තිබුණා. විශේෂයෙන් ඒ මාධ්‍ය නාලිකා පාවිච්චි කරලා මේ රටේ මුස්ලිම් ප්‍රජාව කරේ විශාල වෛරයක් මේ සමාජය ඇති කරන්න ඒගොල්ලෝ සමත් වුණා. ඒකෙන් තමයි ඒගොල්ලෝ දේශපාලනය කරේ. ඒ දේශපාලනේ නේද? ඒ දේශපාලනේ තේරුම් ගත්ත මිනිස්සු අද අපිත් එක්ක එකතු වෙමින් ඉන්න අපට මතක නම් ඒ කාලේ නේද? මුස්ලිම් කාන්තාවකට මේ ඇඳුම ඇඳගෙන පාරේ බහලා යන්න දුන්නේ නැහැ. නේද? වඳ කොත්තු වඳ යට ඇඳුම් ගැන නේද? දොස්තර සාහිබ කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා. එයා අපි සිංහල කාන්තාවන් වඳ කරනවා කියලා මතයක් හැදුවා. හදලා සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර විශාල වෛරයක් ගොඩනැගුවා. ඒ විතරක් නෙවෙයි, ඒ මොහොතේ අද එළිවෙමින් තියෙනවා. අද එළිවෙමින් තියෙනවා. පාස්කු ඉරිදා දවසක පල්ලි වලට බෝම්බ ගැහුවා. සහරාන්ලා කියලා පිරිසක් නේද? ත්‍රස්තවාදීව පිරිසක් පල්ලි වලට බෝම්බ ගැහුවා. නමුත් අපි දන්නවා ඒ ත්‍රස්තවාදය පෝෂණය කරේ මුස්ලිම් ජන සමාජය නෙවෙයි, රාජපක්ෂලා කියන්නේ. රාජපක්ෂලා තමයි ඒ ත්‍රස්තවාදය පෝෂණය කරේ. සහ පාස්කු බෝම්බය පිපිරෙව්වේ ගෝඨාභය රාජපක්ෂලාගේ ඒ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කියන කද එළි වෙලා තියෙනවා. ඔය නැගෙනහිර පළාතේ ඉන්නවා දේශපාලනය කරන ඒ කාලේ එල්ටිටි සංවිධානයේත් එක්ක එකතුලා වැඩ කරපු පිල්ලෑන් කියලා පුද්ගලෙක් නේද? ඔහු සහ ඒ වෙලාවකට බුද්ධයන් සිටපු ලොක්කා සුරේස් සලේනා එකතු වෙලා සැලසුම් කරලා ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ බෝම්බේ පත්තු කරා කියලා. අද ඒගොල්ලොත් එක්ක ඒගොල්ලොත් එකතු වෙලා මේ ප්‍රචණ්ඩ ක්‍රියාවට හවුල් වෙච්ච මිනිස්සු පිටරටවලට ගිහලා පිටරට මාධ්‍ය නාලිකාවලට වොයිස් කට් දෙනවා. අපි දන්නවා එහෙම දේශපාලනය මේ රටේ තිබුණේ. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂලා පාස්කු බෝම්බෙන් මේ රටේ දරුවෝ අම්මලා තාත්තලා 300ක් මැරුවා. 300කට ආසන ප්‍රමාණයක්. එච්චර සාහසිකයි මේ දේශපාලනය. ඒකෙන් බැට කෑවේ මේකේ සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන් ජන කණ්ඩායම්. අවසානයේ එකිනෙකා පෙන්වන්න බැරි තත්ත්වයකට මේ ගමවල් පත් කරා. අපි දන්නවා මේ පළාත්වල සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඉතාම සාමකාමීව තම තමන්ගේ සංස්කෘතියන අනුව කිසිම කෙනෙකුට හානියක් නොවි ජීවත් වෙච්ච පළාත්. නමුත් ජාතිවාදය වැපරුවා. ජාගයි ඔය රිෂාඩ් බදූදීන් නේද විල්පත්තුව කැලේ කපනවා කියලා විශාල රාවයක් ඇති කරලා දකුණේ මිනිස්සු එකතු කරන උතුරට අරන් ගියා, නැගෙනහිරට අරන් ගියා, දකුණේ ඉන්න කොල්ල කෙල්ල වාහනවල දාගෙන. කවුද ඒක කරේ? ඒ කාලේ ඔයගොල්ලෝ මතක නම් ආනන්ද සාගර හාමුදුරුව කියලා අපි ස්වාමීන් වහන්සේ නමක් හිටියා. එයා පරිසර වේදිකෙක් විදියට මේ විල්පත්තුව සම්බන්ධයෙන් විශාල රාවයක් ඇති කරා. නමුත් පහුගිය දවස්වල ඔයගොල්ලෝ දකින්න ඇති සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ රිෂාඩ් බදිරුන්දි අපේ ආනන්ද සාගර හාමුදුරුව දෙන්නම එකට අපට පහර ගහනවා. ඒගොල්ලෝ ගිලක් වෙලා තිබුණේ අපි. ඒගොල්ලගේ මාතෘකාව උනේ මොකද්ද? ඒ මොහොතේ ඒගොල්ලෝ කිව්වා අපි බලයට ආවොත් එහෙම මේ රටේ පන්සල් පල්ලි කෝවිල් ඉවරයි, අපි ආවට පස්සේ ආගම විනාසයි, මේ රටේ ලේ වැගිරීමක් වෙනවා, භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනවා, බෝධි උගුල්ලනවා, නුවර පෙරහැර නවත්තනවා, පන්සලේ දාන වේල නැති වෙනවා කියලා නැවත වතාවක් ආගම පාවිච්චි කරා ඒගොල්ලෝගේ දේශපාලන වේදිකාවේ. මුස්ලිම් සහෝදරුන්ට රැවුලවන්න දෙන්නේ නැති වෙයි කියලා කිව්වා. ඕන මතක නම් නේද? විවිධ විදියට ආපෞසරයක් ආගම පාවිච්චි කරන්න උත්සාහ කරා ඒගොල්ලෝගේ දේශපාලන වේදිකාවේ. අපි දන්නවා ඕනම මිනිස්සෙකුට තමන්ගේ ආගම, ජාතිය, තමන්ගේ සංස්කෘතිය කියලා කියන්නේ සංවේදී කාරණයක්.
ඒගොල්ලොත් ඒක හොතට දන්නවා. ඒගොල්ලෝ දන්නවා ඒක පාවිච්චි කරන්න. ඒක නිසා ඒවට බය වෙච්ච මිනිස්සු හිටියා බහුගේ කාලේ. ඒගොල්ලෝ ජනාධිපති වරණේදී අපට හැරෙව ඡන්දේ පාවිච්චි කරන්න ඇති. ඒක සාධාරණ බයක්. තමන්ගේ ආගමට ජාතියට සංස්කෘතියට හානියක් වෙයි කියලා හිතනවා නම් තමන් වෙන දේශපාලන කඳුරක් තෝරගන්න එක ඒක සාධාරණයි. මොකද එකම ප්‍රවෘත්තිය නේද? ඒ ඒගොල්ලොන්ගේ ඒ ඒ දේශපාලන පක්ෂවල ඒ ඒ න්‍යායපත්‍රන් වල වැඩ කරන රූපහානි නාලිකා කීපයක් එකම වෙලාව එකම ප්‍රවෘත්තිය කියද්දි මිනිස්සු ඒක විශ්වාස කරනවා. නමුත් අද ඒගොල්ලොන්ගේ බොරු සියල්ල අතේ පත්තු වෙලා තියෙනවා. ඒක නිසා ඒ ඇත්ත තේරුම් ගත්ත මිනිස්සු සියලු දෙනා අද ජාතික ජන බලවේගත් එක්ක එකතු වෙලා ඉන්නවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරුයි කියලා අපි විශ්වාසයෙන් යුතුව කියන්නේ ඒකයි.